කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල තවත් කොවිඩ් මරණ 59ක් ගත වූ පැය 24 තුළ 2700 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වැඩිම රෝගීන් ගම්පහින් රුපියල් 80000ක් වටිනා සයිනෝෆාම් එන්න තොගයක් සොරාගනි සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අහඹු PCR හරහා රටේ පවතින නියම යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් සාම්පල වාර්තා අධ්‍යයනයෙන් පසු රට අරින්න තීරණය කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි කොරෝනා වෛරසය සහ ඩෙංගු වෛරසය සමාන රෝග ලක්ෂණ පවතිනවා නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්න විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර කියයි දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම් කටයුතු සඳහා අද සහ හෙට විවෘතයි තවත් පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් ලැයිස්තුවට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රුපියල් 90000ක් වටිනා සයිනෝෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වේ මෙරට සිදු වූ තවත් මරණ 59ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වේ මෙරට සිදු වූ තවත් මරණ 59ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 28ක් හා පිරිමි පුත්කලින් 31 දෙනෙකුද ඇතුළත්. ඉන් එක් අයෙකු වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලයෙක් වන අතර වයස අවුරුදු 30ත් 59ත් අතර මියගිය පුත්කලින් සංඛ්‍යාව 20. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් 38 දෙනෙකුද කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2436 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඉන් රෝගීන් 17 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 561ක් ලෙසයි. කොළඹින් 516ක්, කළුතරින් 156ක්, ගාල්ලෙන් 59ක්, මාතරින් 91ක්, හම්බන්තොටින් 40ක්, රත්නපුරින් 127ක් හා කෑගල්ලෙන් 40 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයට අදාළව කොවිඩ් රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර බදුල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 13ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 26ක්, මහනුවරින් 93ක්, මාතලින් 41ක්, මඩකලපුවෙන් 134ක්, අම්පාරින් 35ක් හා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 24 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. අනුරාධපුරෙන් 38ක්, පොළොන්නරුවෙන් 7ක්, කුරුණෑගලින් 137ක්, පුත්තලමින් 121ක්, වවුනියාවෙන් 22ක්, මන්නාරමින් 3ක්, මුලිතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 13ක්, කිලිනොච්චියෙන් 15ක් හා යාපනේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 103 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ නීතියෙන් සංචරණය පිළිබඳව සීමා ඉවත් කළා. අපි සියලු දෙනාම අනිවාර්යයෙන්ම මේ සංචරණ සීමාවන් අපිම හදවතින් මේක වැළඳගෙන කළ යුතුයි කියන එක. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරියේදී මේ සංචරණ සීමා වලින් ඉවත් වීමට ක්‍රමෝපායක් සකස් කරගෙන ඉතිලා තියෙනවා මේක ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. එහිදිත් අපි බලාපොරොත්තු වන්නේ නීතියෙන් කරනවාට වඩා ජනතාව මේක වගකීම බාර අරගෙන අපිම සංචරණ සීමාවන් මේ ආරක්ෂා කරගැනීමේ වගකීම බාර ගැනීමේ පදනමින් නිකුත් කරන ක්‍රමෝපායක් වෙන්න ඕන. එහෙම නැතුව සෞඛ්‍ය සේවය හෝ වෙන යම් නියාමන ආයතන වලින්ම අර මුර කිරීමේ ක්‍රියාවලිය මේකට සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම මම නැවතත් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය සේවයට මේ මුර කිරීමේ ක්‍රියාවලිය බර වුණත් දෙන්න එපා. මේක අනිකුත් ආයතන මේකේ වගකීම අරගෙන මේ සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීමේ වගකීම බාර ගන්න
තෞක සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිරෝධායනය සම්බන්ධව නව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. අපි දැන් පළමු පෙළ ආසිතියෝ සියලුම දෙනා දින 10කට පස්සේ අපි වොවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කරන්නේ නැහැ. අපි වොවුන් දින 14න් පස්සේ ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කරලා ඇන්ටිජන් පරීක්ෂාවේ නෙගටිව් ප්‍රතිඵල පෙන්නොත් ඔවුන් නිදහස් කරන්න කටයුතු කරනවා. මේකේ විශේෂ වාසිය තමයි අපි මේ වෙනකන් අපි පළමු පෙළ ආසිතියෝ විදිහට නිවෙස් තුල රඳවාගත්ත පිරිස සඳහා පමණක් සීමා වුණු PCR පරීක්ෂණ අපි මේ වෙද්දී අහඹු PCR පරීක්ෂණ දක්වා සමාජයේ පවතින යථාර්ථය හඳුනා ගැනීම සඳහා අහඹු PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉතා ඉහළ දැමීම සඳහා මේකෙන් හැකි වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරි දින කීපයේදී බොහෝ අපිට PCR පරීක්ෂණ වලට යොමු කරන සාම්පල වලින් ඉතාම වැඩි ප්‍රමාණයක් අහඹු PCR පරීක්ෂණ සඳහා ලබාගත් සාම්පල්. ඉතින් මේ සාම්පල හරහා මේ ප්‍රතිඵල හරහා රටේ පවතින නියම යථාර්ථය අපිට අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා මේ සාම්පල පිළිබඳ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පස්සේ 21 වෙනිදා රට විවෘත කරනවාද අපි විවෘත කරනවා නම් කුමන ආකාරයට විවෘත කරන්න කියන තීරණය අරගන්න කටයුතු කරන්න කියලා. හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය සහ තැපැල් පියසේ නිලධාරීන් සහ සේවකින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දින වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගයක නියැලුණා. දිවෙනපුරා තැපැල් කාර්යාලවල සියලුම සේවකයින්ට කොවිඩ් මර්ධන එන්නත ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. මේ අතර රුපියල් 90000ක් වටිනා සයිනෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරා ගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ දින හබරාදුව පොලිස් ස්ථානයේ වෙත හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. මෙම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ සයිනෆාම් මාර්ගයේ එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමක් සම්බන්ධවයි. මෙම එන්නත් මාත්‍රාවල වටිනාකම රුපියල් 90000ක් බව සඳහන් කර තිබෙනවා. පසුගිය ජූනි මාස 2 වෙනිදා සිට මෙම මාත්‍රා 30ක ප්‍රමාණය සොරාගෙන ගොස් ඇති බවට එම පැමිණිලි සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු සහ තවත් සුළු සේවකයෙකු වගකිව යුතු බවත් එම පැමිණිලි තවදුරටත් සඳහන් වෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා යොදවා තිබෙනවා. ඔන්ලයින් මත්පැන් අලවියට අනුමැතිය ලබා නොදීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1561ක් ගත වූ පැය 24ක කාලය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස මෙතෙක් දිනක් තුල අත්අඩංගුවටගත් වැඩිම පිරිස බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. නිරෝධායන රීතීන් වලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළේ පසුගිය වර්ෂයේ මාර්තු මාසේ 18 වෙනිදා. එදා සිට මේ දක්වා කාලයක් තුළ එක් දිනකදී වැඩිම සැකකරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්න ලැබුවේ අද දින උදෑසන 6:00 අවසන් වන පැය 24 කාල පරිච්ඡේදය තුළ. එම සංඛ්‍යාව 1561ක් පමණ වෙනවා. ඒ වගේම වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කුලියාපිටිය මහනුවර සහ මාතලේ ප්‍රදේශවලින්. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 36 ජංගම එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද අද දින තොග විලඳාම් කටයුතු සඳහා විවෘත කර තිබුණා. මේක සතියකට දවස් දෙකක් කරලා හරියන්නේ නැහැ. එක්කෝ මේක හැමදාම අරින්න ඕනේ. හැමදාම ඇරියොත් මේ මිල මේ විදිහට යන්නේ නැහැ. ඉඳලා අරපු ගමන් දැන් වෙලෙන්ද වැඩි. බිස්නස් වලට මිනිස්සු වැඩි. මේක මාකට් එක 1000ක් කරමු පුසෙනක පිරිලා. එතකොට මේ මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නේ නැද්ද? මීටරේ තියනවාද දැන් මෙතන? දවස් දෙකක් කරලා බෑ. මොකද එක දිගටම අරින්න ඕනේ මේක ඇත්තම් මේ මිලත් වැඩි බඩු වල. පාලන මිලක් නැහැ එතකොට. මිලන සාමාන්‍ය වැඩි නෑ. අමෝ රුපියල් 200යි ගෝවා 180යි කැරට් 160යි. මේ රුපියල් 200යි. ගොයියට මිල මාදි කියලා තමයි කොච්චර හරි කියන්නේ ගොයියා. හොඳයි ඉතින් කොච්චරවත් මේක ගොඩක් එක්රොක් වෙනවා මේ සෙන වේකයි වෙන්නේ. හැමදාම අනේක හොඳයි.
තමුත්තේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ තුලට වෙනදාට වැඩිය මං හිතන්නේ එළවලු ප්‍රමාණයක් පැමිණියා. ඒ වගේම අද එහා සමානවම වෙළඳ පිරිසක් මේ ආර්ථික මධ්‍යස්ථාන තුලට ආවා. සාමාන්‍ය වෙනදා පැවති මිලට වැඩිය හැම එළවලුවක්ම රුපියල් 10කින් 15කින් වගේ කිලෝ එක ප්‍රමාණයක් වැඩි මිලකට අලෙවි වුණා. डेंगू रोगी सह कोरोना वायरसे समान रोग लक्षण पावतिन बेविन ए पिलिबंधव अवधानय यमु कर निसी वैद्योपदेश लबा गेनीमट जनताव कटयुतु कल युतु बव जातिक डेंगू मर्दन व्यापृति अध्यक्ष विशेषज्ञ वैद्य अनुर जयशेखर महता पवसनवा පවතින කොරෝනා වසංගත තත්ත්වයේ සමග මේවන විට කාගේත් අවධානයට යොමු නොවන රෝගයක් තමයි ඩෙංගු රෝගය. මේ දිනවල පවතින වාතාවරණයත් සමග ඩෙංගු රෝගය යලිත් හිස උසවමින් පවතිනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 8184 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව අප සියලු දෙනා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවා වගේම ඩෙංගු රෝගය පිළිබඳවත් අවධානයෙන් පසුවීම ඉතාමත් डेंगू रोगे सह कोरोना रोगे समान रोग लक्षण पवतिन बेविन एपिलिबादव दैडी अवधानीन सिटिन लेसाई जातिक डेंगू मार्दन व्याप्रतिय अध्यक्ष विशेषज्ञ वैद्य अनुर जयशेखर महता प्रकाश कले मेवन विट श्रीलंका वे डेंगू रोगे यम किसी वैडवीमक अपने निरीक्षण करान प्लान विशेषम कोलंबो डिस्ट्रिक्ट के किसी वेतात पशुगीय वार्षिक वाले सापेक्ष व तावमत मेवार्षिक वार्तावेन रोगिंगे संख्या वे पहली अडवीमक तीन वा डेंगू वगेम इतामत्म बरपतल तत्वेक तीन वा कोविड වසංගතතාවය කොවිඩ් ඩෙංගු කියන රෝග දෙකම වෛරස් මගින් ඇති වෙන රෝග මේ රෝග දෙකේම මූලික ප්‍රධාන රෝග ලක්ෂණ සමානයි උණ ඇඟපතරේ වේදනාව හිස රදය සන්ධි වේදනාව මේ රෝග ලක්ෂණ සමානයි නමුත් කොවිඩ් රෝගයේදී ශ්වසන ආබාධ බහුලව දක්න ලැබෙන කැස්ස සෙම් ප්‍රතිශාව උග්‍ර අමාරු වගේ දේවල් මේවා ඩෙංගු රෝගයේදී දක්න ලැබෙන්නේ අඩුවෙන් කෙසේ වෙතත් උණ ඇඟපත වේදනාව හිස රදය වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් මේ දිනවල ඔබ වහාම වෛද්‍යවරයෙක් හමු වෙලා එහෙම නැත්නම් ළඟම රෝහලකට ගිහින් ඔබට තියෙන රෝග තත්ත්වය ඩෙංගුද කොවිඩ්ද එහෙම නැත්නම් වෙනත් රෝගයක්ද කියන එක පරීක්ෂා කරලා වෛද්‍යවරයාට තීරණය කරන්න ඉඩ දෙන්න ඕනේ कोविड वसंगते पालने करन अतरतुर मेरट संवर्धन कटयुतु इदिरियट गेनयान बव अमात्य जोन्स्टन प्रणांदु महता पवसनवा समुद्रीय मार्ग व्यापृति दिखरी बल वत्मन तत्व स्वयाबली में निरीक्षण चारिका वक्संदा महामार्ग अमात्य जोन्स्टन प्रणांदु महता एक वुना मुदुपट मार्गय अवृद गणना इंदल हदंड हदन मार्गय पापोगी आंडो मिसिंग मेक संपूर्ण नतकर अतिपूर्णी किलोमीटर देख दुनवा हदल इवकर बेरियना मुदुपट मार्गे सदी मतुली गालू पारे सह डूप्लिकेशन पारे मार्ग तदेट විසදු මක්කේන ඉන්සතමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා එතුමාගේ කාලෙදී මේක නිර්මාණය කරන්න ආරම්භ කෙරුවා. අපි එදත් කිව්වා ඡන්දේ අවසන් වෙච්ච ගමන් ශීඝ්‍රග්‍රාමී සංවර්ධනයක් කරනවා කියලා. ඒ ශීඝ්‍රග්‍රාමී සංවර්ධනේ තමයි අද කොවිඩ් එක තියෙද්දිත් ඔබට දකින්න හම්බෙන්නේ. තෙල්මිල අඩු කර ජනතාවට කඩිනමින් සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රටේ 69 ලක්ෂයක් ඡන්ද දුන්නු ජනතාවත් මේ ආණ්ඩුවට ඡන්ද නුදුන්නත් ආණ්ඩුවේ යමක් කරයි කියලා බලාපොරොත්තු වෙ හිටපු මිනිස්සුත් හෙට අනිද්දම ජනතාව එකතු වෙලා ලියුම ආණ්ඩුවට ගහන ස්ථිරයි ඊට කලින් ආණ්ඩුව තමන්ම තමන්ට විනය පරිශ්‍රණයක් තියාගෙන තමන්ම මේ චෝදනා වලින් ගැලවෙන්න කටයුතු කරොත් හොඳයි කියන එක තමයි අපට ආණ්ඩුවට කියලා දෙන්න තියෙන්නේ දැන් ආණ්ඩුවේම මැති ඇමතිවරු එකට එක 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 ප්‍රකාශ කරගන්නවා එක්කෙනෙක් ගම්මන්පිල මහත්තයට කනගාටුව ප්‍රකාශ කරනෝ හිත්ඇවුලක් ඇති වුණා නම් ඒක සමනය කරගන්න කියලා ඉල්ලනෝ මේ නෙයියාඩ ගම්වලින් මේ රටේ මිනිසුන්ට වැඩක් නැහැ තාම වෙන්න ඕන ප්‍රතිඵලය ඇවිල්ලා නැහැ මොකද්ද දැන් ආණ්ඩුවේ ඇමතිවරේ පහුගිය දවස්වල මම දැක්ක කියනෝ තෙල් මිල වැඩි කරපු එක වැරදි තමයි මේ වෙලාවේ මේක ජනතාවට දරා ගන්න බෑ තමයි ඉතින් දරා ගන්න බැරි නම් ඒක තේරිලා නම් තියෙන්නේ ඒකට මේ එහෙ මෙහෙ ලියුම් ලියලින් ඉන්න ඕනේ නැහැ අවශ්‍ය දේ කරන්න මොකද්ද තෙල් මිල අඩු කරන්න කොරෝනා නීති වලින් ජනතාව
ගෙවල් වලට කොටු කරලා තියාගෙන තමන්ට ඕන විදියට රට පාලනය කරන්න උත්සාහ කරත් අපි ජනතාවත් එක්ක ජනතාව ලක්ෂ ගාණක් පාරට බස්සලා කොරෝනා නීති පැත්තකට දාලා මාසයක් ඇතුළත මිනිස්සුන්ට සහනයක් දෙන්න බැරි නම් gedara palayau කියලා එළියට වහින කාලේ අපිට උදා කරලා දෙනවා මේ ආණ්ඩුව අපි ඒකට ලේසි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේශිලා ජයවර්ධන මහත්මිය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවා ඒ අරලියගහ මන්දිරයේදී 2019 දෙසැම්බර් 31 වනදාට රුපියල් ට්‍රිලියන 1.2ක් ලෙස සටහන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත වත්කම් පදනම 17.8ක වර්ධනයක් සමගින් 2020 දෙසැම්බර් 31 වන දිනට රුපියල් ට්‍රිලියන 1.4ක් බවට පත්ව තිබෙනවා. රජයේ හඳුන්වා දුන් නව ආර්ථික ක්‍රියාවලියට මුලපිරීම හේතුවෙන් 2020 වසර තුලදී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කරන ලද ඉහළම බදු පෙරහා බදු පසු ලාභය ළඟා කර ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත්ව තිබෙනවා. ඒ අනුව 2019 වසරේ සටහන් වූ රුපියල් බිලියන 10.5ක අගයට සාපේක්ෂව 49.5ක වර්ධනයක් සමග රුපියල් බිලියන 15.6ක බදු පෙරලාභයක්ද පෙරවර්ෂයේ සටහන් වූ රුපියල් බිලියන 6.4ක අගයට සාපේක්ෂව 58.4ක වර්ධනයක් සමග රුපියල් බිලියන 10.1ක බදු පසුලාභයක්ද වාර්තා කර තිබෙනවා. ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන තහනම් ලැයිස්තුවට තවත් නිෂ්පාදන කිහිපයක් ඇතුළත් කර තිබෙනවා. ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන තහනම් ලැයිස්තුවට තවත් එවැනි නිෂ්පාදන කිහිපයක් ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම ලැයිස්තුවට ඇතුළත් කෙරෙන නිෂ්පාදන මෙසේ. එක්වරක් භාවිත කළ බීම බට, ආහාර කලතන, එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි සහ යෝගට් සඳහා භාවිත කරන හැඳි, ප්ලාස්ටික් සහ පොලිතින් වලින් නිෂ්පාදිත අඟල් 10 පළල, අඟල් 4 සහ 17 ප්‍රමාණවලට වඩා අඩු සිලිසිලි බෑග්, ෂොපින් බෑග් සහ ග්‍රොසරි බෑග්, ප්ලාස්ටික් ඉන්දියාප්ප තට්ටු, හඳුන් කූරු සහ පහන් තිර අසුරණ සඳහා පොලිතින් යොදා ගැනීම, ප්ලාස්ටික් මල් මාල, ප්ලාස්ටික් කෝප්ප ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත කෘතිම තෘණ ඇතිරිලි ලංච ෂීට් තහනම් කිරීමට මින් පෙර තීරණය කර තිබුණද එම තීරණය විවිධ හේතුන් මත ක්‍රියාත්මක නොවූ අතර එම තීරණය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. එමෙන්ම මිලිමීටර 400ට අඩු ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත බෝතල් තහනම් කිරීමටද කටයුතු යොදා තිබෙනවා. විවිධ හෝටල් සහ ආපන ශාලාවල මෙන්ම ඇතම් ආගමික ස්ථානවලද බහුලව දක්නට ලැබෙන කෘතිම තෘණ ඇතිරිලි තහනම් කිරීමට තීරණය කරන ලද්දේ ඒවා ඉක්මනින්ම ශුද්ධ ප්ලාස්ටික් බවට පත්වීමට තිබෙන ඉඩ කඩත් ස්වභාවික තෘණ වගා කර ගැනීමට හැකියාව තිබෙදී මෙවැනි કૃතිම ද්‍රව්‍ය භාවිත කිරීම පරිසරයට විශාල හානියක් සිදු කරන නිසා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. වැල්ලවාය ප්‍රදේශයේ වන අලි තර්ජනය උග්‍ර වීම හමුවේ ගම්බෙදුණු වනාලි වගාබිම් රසක් විනාශ කර දමා තිබෙනවා. වැල්ලවාය ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ හතරි කණුව ප්‍රදේශයට කඩා වැදුණු වන අලි විසින් ප්‍රදේශයේ පොල්ලිඩමක් ඇතුළු වගාවන් රසක් විනාශ කර දමා තිබෙනවා. ගම්වැදුණු වන අලි විසින් වසර ගණනක් තිස්සේ අස්වනු විශාල ප්‍රමාණයෙන් ලබා ගන්නා පොල්ගස් කිහිපයක්ම මුලින්ම පෙරලා දමා ඇති අතර එම පොල්ගස් ප්‍රදේශයට විදුලිය ලබා දෙන විදුලි රැහෙන් පද්ධතියට කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී තිබෙනවා. හැමදාම රෑ වෙනකොට 6-7 වෙනකොට ඇතුල් වෙනවා වැට කඩාගෙන කම්බි වැට වන ජීවකට කතා කරත් එයාලා එච්චර උනන්දු වෙන්නේ නැහැ. සිවිල් ආරක්ෂක දාලා තියෙනවා එයාලා පිටින් සෑහෙන එයාලගේ තස්සේ මුත් එලවලා තියෙනවා. අද මේ වත්ත කයවොත් හෙට අනිත් වත්ත. අද මේ ගෙදර කැඩුවොත් ඊට පස්සේ අල්ලපු ගෙදර. මෙම ප්‍රදේශයේ ආශ්‍රිතව වසර ගණනාවක් තිස්සේ වන අලි තර්ජනය උග්‍ර ලෙස පවතින බවට ප්‍රදේශීය ජනතාව පවසන අතර පසුගිය මාසයක කාල සීමාව තුළ ප්‍රදේශයේ නිවාස සහ වගාබිම් රසක් වන අලි විසින් විනාශ කර දමා බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. අපි දුප්පත් ගමක් මේ. කවුරුත් කාරට බහින්න එහෙම යන්නෙත් නැහැ. ඉතින් එහෙම සාධාරණව ඉන්න මේ පළාතේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කවුරුත් බලන්නෙත් නැහැ. අලි වැට ගහ තින එකක් කඩාගෙන එනවා. ඒකට දැන් අලි කාණුවක් කපන්න කියලා මුදල් පාස් වෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක හරි අපිට කරලා දෙනවා නම් මේකෙන් බේරෙන්න පුළුවන්. ගෙවල් කඩනවා, ගස් විනාශ කරනවා. මෙම ප්‍රදේශයේ හරහා විදුලි වැටක් ඉදි කර තිබුණද ඒ ක්‍රමවත් පරිදි සකසා නොමැති බවට ජනතාව චෝදනා නගන අතර කඩිනමින් මෙම වන අලි ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසයි එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන්
කොළුණාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංගොතුරින් පීඩාවටපත් ග්‍රාම සේවා වසම් 24ක ජනතාව වෙනුවෙන් සහනාධාර ලබා දීමේ වැඩසටහනක් පොදුජන පෙරමුණේ කොළුණාව සංවිධායක අජිත් සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. කහටගස් දිගලිය මොරගහවෙල වැව අසල තිබී මල සිරුරක් හමු වී තිබෙනවා. මෙලෙස මියෝගස් ඇත්තේ කහටගස් දිගලිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදී තිදරු පියෙක් වන බවයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන කහටගස් දිගලිය පොලිසිය පවසන්නේ. කොරෝනා උදුරින් පීඩා විඳින අඩුවාදැම්ලාවී පවුල් 500ක් සඳහා සහනාධාර මළු බෙදා දීමේ වැඩසටහනක් දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා හොටෙල් සමූහ ව්‍යාපාරයේ අධිපති ජෙෆ් ගුණවර්ධන මහතා විසින්. බස්නාහිර මධ්‍යම සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමු වමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.